ජංගම දුරකථනය ගත්තොත් කොල්ලෙක් කාට හරි බාධාවක් කරනවා මිසක් මේ රෑ බණ කියලා මං පන්සලට යනකම් බලාගෙන යනවා දෙපැත්ත බෝක්කු ගැට උඩ පාරායින මේ රෑ 12යි 1යි කන මැදිරියෝ යනවා වගේ ඔබ ඔබා එලි විහිදූ විදුව ඉන්නවා. මොකාරද ඔය කතා කරන්නේ? මොන කාර්යාලයටද? මොන රාජකාරියටද මේ මහරෑ? කාට හරි බාධාවක් පුතා කරන්නේ? කාගේ හරි ජීවිතයක අනතුර, ඒ වගේම තමන්ගේ ජීවිතය විනාශ කර ගැනීම, ඒක නොදන්නා මේ මෝඩ දෙමව්පියෝ අර කොල්ලාට පණින රිලවුන්ට ඉනිමම් බඳිනවා වාගේ, රිලවුන්ට කණ්ණාඩි දුන්නා වාගේ පොරොන්දු වෙනවා. විභාගේ පාසයන් ෆෝන් එක, ටැබ් එක, ලැප්ටොප් එක, වේගෙන් යන්න පුළුවන් බයිසිකලයක් උඹට අරන් දෙනවා. මේක කොහොම හරි ගැට ගහලා පාස් වෙලා පොත පාස් වුණා පුතා ගැට ගහලා. එතකොට මෙවුන් ද අරන් දුන්නා අරක ඊළඟ පොත පෙල් පුතා, ඊළඟ පොත පෙල්. සමාජ දෘෂ්ටිය සදාකාලිකවම පෙල්, මිනිසත්කම සසර පුරාවටම පෙල්. එහෙම කරුමයකට කර තියෙන පටිසන්ධන අවස්ථාවක් තමයි ඔබ ඔබේ ජීවිතේ කරගන්න දැකලා. මේ වෙලාවේ කියාපු මාතෘකාවත් මෙවුන්දලාට අමතක කොට පෙර කියපු බණ කවර කතාද? මම මාතෘකා කළේ පුතා පටිච්ච සමුප්පාද දේශනාවේ මුල් වැකි පොඩිහා දාම් පාසලක් තියෙනවා නේද? පන්සල උන් බලාගෙන ඉන්නකො මෙවුන්දලාගේ. මෙතන ඇති දාම් පාසල් ගුරුවර ගුරුවරියෝ ඇති දාම් පාසලේ 10 11 ධර්මාචාර්ය පන්ති වල අයත් ඇති. අපිත් පන්සල් වල ඉඳගෙන පොඩි හාඳුන්නේ කිව්වා බන මෙවුන්දලම් මෙවුන්දලා නිකන් හිස් බොල් පිස්සෝ වාගේ දුවන ගතියක් තමයි තියෙන්නේ. අවිජ්ජා පච්චයා සංඛාර, සංඛාර පච්චයා විඤ්ඤාණ, විඤ්ඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා සලායතන, සලායතන පච්චයා පස්ස, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාතිපච්චයා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. අපි ජීවිතේ පුතා සසර පුරාවට මෙරි මෙරි ඉපදෙමින් භවයෙන් භවයට යන මේ දුක්ඛදායක ජීවන ගමන පිළිබඳව උගන්වන ගැඹුරු දේශනාව තමයි පටිච්ච සමුප්පාද දේශනාව. සත්තු දුක් විඳිමින් අනේක විද මැරමින් ඉපදෙමින් යන්න හේතු වෙන මුල්ම ධර්මතාවය තමයි මම ඔබට බණ හැටියට මේ වෙලාවේ මාතෘකා කළේ. අවිජ්ජා පච්චා සංකාර. අපේ මේ ඉස්කෝල නිවාඩුවට අගෝස්තු ඉස්කෝල ගුරුවරේ මගේ වෘත්තීය ජීවිතේ බැඳිලා තිබිච්ච සහෝදර ඉස්කෝල ගුරුවරේ ලංකාවේ ආනමඩුව පැත්තේ ලොකු ඉස්කෝලේක ඉස්කෝල මාත්‍යා නිවාඩු දෙන දවසේ 11 පන්ති හාද කරගෙන හිටපු ගෑනු ළමෙක් නිවාඩු දීලා ඉස්කෝලේ ඇරියාට පස්සේ හොර රහසේ අනිත් ගුරුවරුන්ට හොරෙන්, ටීචර්ලාට හොරෙන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොරෙන් අරන් ගිහිල්ලා යාළුවෙක්ගේ ගෙදර ඒ ළමයාව දූෂණය කරලා දාලා ගියා. අහුනා පුතා අහුවෙලා මිනිහා දැන් අං පුත්තල මේ බන්ධනාගාරේ. ගෑනු ළමයා පරිවාස බාරේ. ගෑනු ළමයා දන්නේ නැද්ද අවුරුදු 16ක තමන්ගේ යෙහෙලියන් කාටවත් නොකිය, යහළුවන් කාටවත් නොකිය, ගුරුවරියෙකුටද නොකිය, ගුරුවරයෙකුටද නොකිය, අම්මාට තාත්තාටද නොකිය මා මේ නිවාඩු දුන් දවසේ
හැමත මොහොරෙන් මේ යන ගමන මං දන දන අපායට යන්නේ කියලා දැක්කේ නැද්ද? නොදැනද කි? නෑනේ පුතා, අවුරුදු 16යි කියනකොට හොඳට තේරෙනවා. කාලකන්නේ පෙරේත කුලප්පුවට ගියපු ඒ ජීවිතේ ඉවරයිනේ පුතා. ඒ ජීවිතේ විතරද ඉවර? හදාපු අම්මා, තාත්තා, විද්‍යාලේ ගුරුවර ගුරුවරියෝ, හතර වරිගයක නෑයෝ, ඔක්කොම ඉවරයි. අර ඉස්කෝල මහත්තයාගේ බිරිඳ දරුවෝ, දෙමව්පියෝ ඥාතියෝ ඔක්කොම ඉවරයි. අර අභිමානවත් විදුහල් මාතාව ඉවරයි. අපරාධයක ප්‍රමාණය පුතා ලෝකය පුරාවට ගලාගෙන යන ඛේදනීය තත්වයක් උදාකරන එක. නමුත් මෝඩයාට මේ ඉන්ද්‍රිය තෘප්තියට වහල් වුණාම ඇස් පේන්නේ නැහැ. මෝහ අන්ධකාරේ මෝඩකම නැමැති අඳුරු පටලයෙන් වැහිලා යනවා. ඒ නිසා ප්‍රඥාවන්තව තමන්ගේ ජීවිතය නිර්මාණය කරන්න ලැබෙන පින්වන්ත වෙලාවක් තමයි බණහන එක. පාපය කෙරෙහි, අපරාධය කෙරෙහි ලැජ්ජා බය ඇති කරගෙන ජීවිතය නිර්මාණශීලීව රැගෙන යන්නට වීරිය කළ යුතුයි. ඒක වෙන්නේ නැත්තම් පුතා මෝඩකම. මේ විදිහට ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියම්ම මට එකින් එකට කියන්න ගියොත් එල්ලි වෙනකන් ඉඳගෙන කියවුව හැකි. මට නිදිමත එන්නෙත් නැහැ නේ, පුදුම වැඩක් කියන්නේ. මේ ළඟදි කොල්ලෙක් හීනයක් දැකලා පුතා, මේක යට ගිය දවසේ බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි ඉන්දියාවේ කෝසල දනව්වේ සුබ නම් මානවක පුත්‍රයා නෙමෙයි දැක්කේ. මේ දවස ශ්‍රී ලංකාද්වීපේ මෛත්‍රීපාල සිරිසේන නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අනුරාධපුර දිස්ත්‍රික්කයේ කල්කිරියාගම ග්‍රාමයේ ශ්‍රී සමාධි උපදේශන මධ්‍යස්ථානයේහි කුස්සිය හදන්නට ආපු අත්හැරකරුවේ දැකපු හීනයක් පෙර දිනක රාත්‍රියේ. එයින්ද මේක ඈත උදාහරණයක් නෙමෙයි, මේ ළඟ උදාහරණයක්. ඒකනේ බුදුහාණන්ගේ දර්ශනේ වැදගත් පුතා. අතීතයටත්, වර්තමානයටත්, අනාගතයටත් කියන තුන් කල් දක්නා නුවණින් දේශනා කොට වදාළ සත්‍යෙමයි ඒ නිර්මල කතා වස්තු. කොල්ලා හීනයක් දැකලා එක දවසක්, මේ දවස්වල රූපවාහිනී නාට්‍ය තියෙනවනේ, අර ඉන්දියානු නාට්‍ය. ඔය අතරේ තියෙනවලු එක නාට්‍යයක්. ඒකේ වෙලාවකට ගෑණියක් නයා වෙනවලු, වෙලාවකට ගෑණි වෙනවලු. මොකද්ද නාට්‍යයක් තියෙනවලු නේද? තියෙනවා. මොකද්ද පුතේ නාට්‍ය? ඔව් ඔව්, කොච්චර හංගන්න ඇදුවත් පුතා හංගන්න බෑ. ප්‍රේම දඩය. ඒකේ අර රංගන ශිල්පිය තමයි සිවන්නේ. ලස්සනට ඇඟපසඟ ප්‍රදර්ශනය කොට රංගන ශිල්පිනියක් හැටියට රඟ දක්වන රාගික චරිතයක් පුතා සිවන්නේ. ඒ චරිතය ආසාවෙන් බලන කොල්ලෙක් අච්චට දෙන්න ඇවිල්ලා මේකා එදා රෑ හීනයක් දැකලා හීනේ කියනවා. මං බාසුන්හැල වැඩ කරන තැන බිත්තියට එහා පැත්තේ ගඩොල් ගොඩ උඩ ඉඳලා බාසුන්හැල දිහා බලාගෙන හිටියේ. කොල්ලා හීනේ කියන්න ගත්තා. බාසුන්හැලට මං අතින් කිව්වා මං ඉන්න බව කියන්න එපා කියලා. මට තීනේ හගන්න මේක කියනවා රෑ බැලුවලු කතාව. බලලා රාත්‍රියේට කෑම කාලා බුදිය ගත්තල්. පාන්දර දෙකට විතර දැක්කලු හීනය. මූ ගියාලු ඉන්දියාවේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හතර මුල්ලවත් දන්නේ නැති මේ ගොම් බස්සා රෑ ගියාලු පුතා ඉන්දියාවේ. ඉන්දියාවේ ගිහිල්ලා සිවන්නේලෑ ගෙදර ගියාලු. මන් දත්මිති කාගෙන වාවගෙන හිටියා.
සිවන්නේලා ගෙදර ගිහිල්ලා එහෙ ඉන්නකොට පැන්නලු පොලිසියෙන්. පොලිසියෙන් පැන්නාම වටපිට බැලුවාම දොරකඩක් තිබ්බලු, දොරකඩින් එළියට පැනලා දිව්වලු. ටික දුරක් දිව්වලු. අය දුවන්දම බැලු කොච්චර දිව්වත් උ එතනමලු. පොලිසියෙන් ළඟ 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 එනවලු. ඇවිල්ලා අල්ලන්න හදනකොටම මූ කෑ ගහගෙන නැගිට්ටලු. නැගිටලා මෙහෙම වටපිට බැලුවලු. චූටි බබයි ගෑණී බුදිලු ඇඳේ. මුට ලැජ්ජාවකුත් ඇවිල්ලා එළියට ගිහිල්ලා ඇවිල්ලා තේකුත් බීලා අය බුදිය ගත්තලු කියලා බාසු නෑලාතින් කියනකොටම මං අනිත් පැත්තෙන් ගියා. ගිහිල්ලා මං කිව්වා අනේ පෙරේතයෝ ගෑණී බබයි නිදාගත්තු යහනේ මිදිද්දි තෝ ගියා සිවන්නේ ලැදී ඈ. අපි අතින් කිව්වා මිස මතක තියාගන්න මෝඩ කොමට ගෑණි අතින් කිව්වා නන්තෝ දීගෙත්තිවරා. මේක බලපු නාට්‍යයේ දැකපු ගෑනු රූපේට මෙච්චර පෙරේතන ඇහැට කනට වැටෙන ළමයෙක් මේ කගාව තනියට තියලා ගිය හැකිද? ඈ ඥාතිත්වයට තියලා ගිය හැකිද? අසල්වැසි කොමට තියලා ගිය හැකිද? තියන්න බෑනේ. තෝ මනුස්ස ලෝකයේ පෙරේතෙක් කියලා මං කියලා බිම් බලාගෙන බදාම ගොඩ හාර හාර හිටියා. මං කිව්වා පුතා මෝඩ පෘථජන කෙලෙස් බර මිනිස්සු අද නෙමේ එදත් හිටියා. ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ මනාකොට අවබෝධ කරගත් මහරහතුන් වහන්සේලාගේ ශිෂ්‍යෝ අතරේදී උඹ වගේ මේකෙක් හිටපු කතාවක් ධම්මපදයේ තියෙනවා. දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා කියන ගාථාව කියලා මම ඒකේ නිදාන කතාව කිව්වා.